श्रीलंकावासी सीलम दिनाट मम श्रीलंका पोलिस देशपालने मुदागनी में जातन संधान सभापति अजित धर्मपाल ओब बदु मुदल गेवन रटक लोके हम रटक में हेमाय ए हटे अभिवृद्धिय सह उन्नति संधाय ए वगे में तमें लोके सैम रटम बदु मुदल लबागत पसे बदु मुदल वैकले मुनोटद केला लिखित वेवनवा ए लंकावे तामत मेक तवत इस्सरहट गेला ඒ වකරලා පෙන්නන අපි බලමු ලංකාවේ බදු මුදල් ඔබ ගෙවන බදු මුදල් ඔබ ආඩම්බරයෙන් ගෙවන බදු මුදල් වලට ඔබට ලොකු ආඩම්බරයක් දැනෙයි ඔබේ බදු මුදල් වලට ලංකාවේ මොනවද කෙරෙන්නේ කියලා අපි මේක බලමු චුට්ටක් අහලා महिधन युद्ध हमुदावे हटे समस्त जनता आडंबर मुखद सनाथ निशांत दुपत्ता हिंसक पुतल में पदिच मनुष्य आगे गेदट पिंग अंते वड़क कर लतीन मायकीने के गेने ऐतरम ओबर आडंबर वेन्नोनी है भाई मैं सनाद निशांत लागे गेदट ए सनाद निशांत मेरिच विलावे इदं ए निवस पेमीनी सीलू दिनाट ए विलावे कोल ड्रिंक्स बिस्कट्स इलगड तुंगेलम प्रधान आहार वेलवाल उदे दवाल रा आहार वेलवाल तुनक लबा देंड तरां अरे युद्ध हमुदावे नाकी महल्ला विकुम लियन गे कियन ए वगे म महलु आरक्षक लेकाम कमाल गुणरत्न यको मेवा बलगसल्ली नेवेई අපිට වැඩක් නැහැ කාගේ මලගෙදරට ගිහිල්ලා විකුම් ලියනගේගේ පවුලගේ ගෙදරින් ගෙනල්ලා දුන්නා කමල් ගුණරත්නගේ පවුලේ ගෙදරින් ගෙනල්ලා දුන්නා මේවා රටේ ධනය ඒක එකක් අනෙත් දේ තමයි මේක වැරදි පූර්වාදර්ශයක් අද ඕක පොදු පෙරමුණෙන් වෙන්න පුළුවන් හෙට UMP එකෙන් වෙන්න පුළුවන් අනිද්දා JVP එකෙන් වෙන්න පුළුවන් මේවා රටේ සමස්ත ජනතාවටයි සල්ලි මේ කිසිම හේතුවකට රටේ ජනතාවගේ සල්ලි ඔය විදිහට දෙන්න බෑ එක එකගේ මලගේ වල ඔබ විකුම් ලියනගේ කියන්නේ නාකි මහල්ලා ඕක ගිහිල්ලා වියදම් කරා නම් අහිංසක සෙබලෙක්ගේ අම්මා තාත්තා මැරිච්ච මලගේ දරට ගිහිල්ලා බිස්කට් ටිකක් දෙන්න කැම වේලක් දෙන්න රටේ ජනතාව ආඩම්බරෙන් කියයි ඉතාම හොඳ හමුදා ප්‍රතිවරෙක් කියලා. ඇයි? එවුන් අහිංසක රට ජාතිය වෙනුවෙන් මරාගෙන මැරලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කතා කරන පෙනී ඉන්න සොල්දාදු විකුල් ලියනගේලා පෙනී ඉන්නේ කවුරු වෙනුවෙන්ද කමල් ගුණරත්නලා පෙනී ඉන්නේ කවුරු වෙනුවෙන්ද කමල් ගුණරත්නලා විකුම් ලියනගේලා හත හත්තව පැනලත් ඔය ඉන්නේ ඔය නඩේ පස්ස හොදන හින්දා කණ්ඩ බොණ්ඩ දීලා උන්ගේ પરම්පරාවට කණ්ඩ බොණ්ඩ දීලා පස්ස හොද හොද ඉන්න හින්දා තමයි නාකි වෙලත් අර සංජය වනසිංහලාව පයින් ගහලා එළියට දාලා ඩාමත් හොද නිලධාරී විශිෂ්ට රණවිරුව ඒ අයව එළියට දාලා මේ වගේ පඩංගු කැලී ටික තියාගෙන ඉන්නේ වෙන දෙයක් නෙවෙයි ඔන්න ඕවා කරන ඉඳා ඒ ඉඳා දෙයියන්නේ නාමෙන් ඔබ කාට තන්දි දුන්නත් අපිට කමන්නේ රටේ සල්ලි දෙන්න එපා මේ වගේ එක එකාගේ මලගෙවල් වල මලබතු යන්න දෙන්න ඔබට අයිතියක් තියෙනවා කතා කරන්න මම ඉල්ලීමක් කරනවා සමස්ත ජාතියෙම මේකට යන්න පුළුවන් ඔබට අධිකරණ මේ ක්‍රියාමාර්ගයකට මම ඉල්ලීමක් කරනවා සමස්ත නීති ප්‍රජාවගේ මේක වහාම මේකට මැදිහත් වෙන්න මේක නරක පූර්වාදර්ශය හිත පත් වෙන ආණ්ඩුවක් ඊළඟට පත්වන සියලු ආණ්ඩු මේ නරක පූර්වාදර්ශය කරනවා එහෙම කරන්න බෑ රාජ්‍ය නායකෙක් මැරුණත් රාජ්‍ය නායකයාට රාජ්‍ය ගෞරවය දෙන්න පුළුවන් රටක ඒ ඇරෙන්න තුන් මාසේ දානේ අටපිරිකරේ ඉඳන් මැරිච්ච මලබතේ ඉඳන් ඕවා දෙන්න බෑ මේ ලෝකේ නැති දේවල් මේවා හදාගෙන නරක පූර්වාදර්ශය වෙන්නේ ඒකට මැදිහත් වෙන්න කියලා සමස්ත ජනතාවට මම ඉල්ලීමක් කරන කරුණා කළ මේවට නඩු දාන්න ඉඩ දෙන්න එපා ඔබ ඔබගේ දරුවගේ සපත්තු දෙකක් අරන් දෙන්න කිරිවීදුරුවක් අරන් දෙන්න ඇයි මේ අහිංසක දුප්පත් සනත් නිශාන්තට ඉන්න තැනක් නැහැ හරි අමාරුවෙන් ඉන්නේ හැබැයි අපරාධ කියන්න බෑ මගේ ළඟ තියෙනවා ඡායා රූපයක් කෝටි 2820ක චෙක් එකක් දීලා තියෙනවා නිවසක් හදා ගැනීම සඳහා පොඩි ගාණක් මතක තියා ඒ හින්දා
මේගොල්ලෝ කරන්නේ මොනවද විකුම් ලියන ගේලා ඔය ඇමති මණ්ඩලයේ අඹුඩ හොද හොද තව අවුරුදු 65 70 වෙනකම් ඔය පුටුවෙන් ඒක තමයි අවශ්‍යතාවය මම ඒක ගැන වැඩි කියන්න යන්නේ නැහැ මේක දැක්ක හින්දා මට ඉතාමත්ම දුරකට නැමතු කීපිය අම්මාව කරුණාකරලා මේක ගැන විස්තර කරන්න කියලා ඊළඟ දේ තමයි ඉතාම වැදගත් දේ තමයි ඔබට මතක ඇති 2023 31 වෙනිදා රාත්‍රී අලුයම අපිට වඩා හොඳට ඕක මතකයි කාටද අර දේශබන්දු තෙන්නකොණ්ඩ සහ ටිරාන් අලස්ට ඇයි මේ දෙන්නා දැන් ඉන්නේ 2023 දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී ගහපු ගේම වැරදිච්ච හින්දා ඊයේ රාත්‍රියේ කතා වෙනවා මොකද්ද දැන් මේකට වෙන්නේ මොකද කරන්න කියලා දැන් මේගොල්ලෝ අලුත්ම සින්දුවක් ගැහුවා මොකද්ද ගහපු සින්දුව මේ වාහනේට වෙඩි තිබ්බ සිද්ධිය ඔබ දන්නවා මම අවස්ථා කීපයකදී ඒක විස්තර කරා ඒ කියන්නේ W15 හෝටලේ තියෙන වැල්ලපැත්තේ වම් පැත්තේ පාරෙන් මේ වාහනේ නවත්තලා තිබුණා වෙඩි තියනවා නවත්තලා හෝටලේට ඒ වෙලාවේ මොබයිල් එකේන පිටිපස්සේ වාහනේ තියෙන්නේ ඉස්සරහට මූණ දාලා මොබයිල් එක ඇවිදින් වාහනේ ඉස්සරහ නවත්තනවා එකම දිශාවට මූණ දාලා තියෙන්නේ වාහනේ මොබයිල් එක පිටිපස්සෙන් එනකොටම මේ වෑන් රථයේ එකවරම ඇදලා යනවා කඩාගෙන යන්න යනවා යනකොටම ගහන බර්ස්ට් එකක් හමුදාවෙන් අර වම් පැත්තේ බොඩි එක මතක තියාගන්න වම් පැත්තේ බොඩි එක කියන්නේ W15 හෝටලේ තියෙන පැත්තෙමයි ඒ පැත්තෙම බොඩි එක හිල් කරගෙන ගිහිල්ලා වෙඩි වදිනවා කාටද වෙඩි වදින්නේ මදුරංගට සහ උපාලි චමින්දට වදිනු වෙඩි වදිනවා පොලිස්සරයන් 57241 උපාලි චමින්ද මේ වෙඩි වැදීමත් සමගම වෑන් රථේ නොනවත්වා යනවා ඔබ දන්නවායි කතන්දරේ කොහොම හරි කෙසේ හෝ අවසානයේ HY වැලිගම ගෙනියලා හොස්පිටල් ඇඩ්මිට් කරලා අනිත් මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න. නමුත් මේ උපාලේ චමින්දගේ ඇඟට වැදිච්ච වෙඩි උණ්ඩේක අර ටීප් සොල්දාදුව දෙන්න යුද හමුදා සොල්දාදුව දෙන්නගේ එක උණ්ඩයක් ගිහිල්ලා ඇඟේ නවතිනෝ. ඒ උණ්ඩය ගන්නවා පශ්චාත් මරණ පරීක්ෂණයේදී. ඒ කියන්නේ ජේමෝ පොස්ට්මෝටම් එක තියෙනකොට ජේමෝ ගන්නවා මේ උණ්ඩේ අතට අරගෙන ජේමෝ එක පරීක්ෂා කරලා සතහන් දාලා ඡාය රූප අරගෙන ඔහු ඒක බාර දෙනවා පොලිසියට ඒක තමයි නෝමල් ප්‍රොසීඩිය එක ඒක මොකද්ද කරන්න ඕනේ අපි පොලිසියට බාර ගත්තාම අපි ඒක PR කරන්න ඕනේ ඇයි PR කරන්නේ ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් රෙජිස්ටර් එකේ එන්ඩ කරන්නේ මොකද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඒක හම්බ වුණු උණ්ඩය සහ වෙඩි තැබුවා යයි කියන ආයුධත් එක්ක සංසන්දනේ වෙනවාද කියලා බලන්න යවන්න ඕනේ ගාමන් ඇනලිස්ට්. එතකොට තමයි මේ අවියෙන් තමයි වෙඩි තියලා තියෙන්නේ මේ උණ්ඩේ ඒ අවියෙන් පිට වෙලා තියෙන්නේ කියලා ගාමන් ඇනලිස්ට් ඒ උණ්ඩේ තියෙන පැටර්න් එකත් එක්ක දෙනවා. ඔක තමයි normal crime investigation එකේ procedure. අපි අපරාධ කියන්න බෑ අඹුඩ පාල ටිරාන් නලස් කියන LTD ත්‍රස්තවාදී දුප්පු මේ කාලකන්ණී මිනිස්සයා කියනවා උසාවියට බම්බු ගහගන්න කියනවා. තමුසෙ ගිහිල්ලා දාන මේ වෙන එක දාලා මාරු කරනවා මේ භාෂාවෙන්ම තමයි ටිරාන් කිව්වේ හැබැයි මතක තියා ගන්න ඕන ටිරාන් ඕක අපි දන්නවා දැන් මේක මාරු කරන්න කියලා පණ්ඩුක වීරසිංහ තමුන්ට ඒක ගැන වගකීමක් තියෙනවා මේක මාරු කරන්න කියලා විශාල බලපෑමක් කරලා දෙනවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මාතර පණ්ඩුක වීරසිංහ ඩිරෙක්ට් ASP කෙනෙක් නිකන් ඩිරෙක්ට් ASP විදිහින් ඔයා දේශබන්දුගේ ටිරාන් නලස්ගේ අඹුඩ හොදන්න ගිහිල්ලා අනාගතේ විනාශ කරගන්න එපා. ඔයාටත් ලගින්න වෙන්නේ අර DIGලා ඉන්නවනේ. වැලිකඩ ඒ වගේ තමයි ඔයාටත් යන්න වෙන්නේ. ඔය තරුපටි මොකද කරේ ගහගෙන ඉන්නේ ඒ තමන්ගේ නිලැඳුමේ ලාංඡන. ඔය කරලප්පම් වටලප්පම් කරලා කණ්ඩලෑස් වෙන්න එපා. ඉතින් පණ්ඩුල වීරසිංහට මම කියන්නේ මෙයා ලොකු බලපෑමක් කරනවා දැන්. මේක මාරු කරන්න කියලා මාරු කරා. දැන් මාරු කරා. දැන් අරුණ බුද්ධදාස මැතිතුමන් අධිකරණයේ මහේස්ත්‍රාත්තුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා වහාම මේක ගැන විමර්ශනයක් කරන්න. වහාම විමර්ශනයක් කරන්න මේක මාරු කරේ කවුරුත් නෙමෙයි සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා. නෙවිල් සිල්වා ගෙනාවා උණ්ඩයක්. කොළඹ ඉඳන් නෙවිල් සිල්වා උණ්ඩයක් ගෙනල්ලා මේ උණ්ඩේ මාරු කරා අර වෙඩි තියපු නියම උණ්ඩේ. ඇයි? මාරු කරේ වෙන දෙයක් නෙවෙයි දැන් පෙන්වන්න යනවා. අර වෑන් රථයට වෙඩි තිබ්බේ මේ යුද හමුදා සෙබළු නෙවෙයි මේ මොබයිල් එකේ නෙමෙයි වෙඩි තිබ්බේ හරක් කටාගේ අර තිබිච්ච කණ්ඩායමෙන් තමයි W15 හෝටලේ ආසන්නයෙන් වෙඩි තිබ්බේ කියලා. මේ සාක්ෂිය තමයි මේ හදන්න යන්නේ. අපි දන්නවා මේ හරක යනකොට අපි හැරෙනකොට අපි දන්නවා පොල් පැලේ කන්න කියලා. ඒ හින්දා මතක තියාගන්න ඕනේ
ඔය ටිරාන් නලස්ගේ දේශබන්දුගේ ගුණ්ඩු කාලා විනාශ වෙන්න පා ඔය විමර්ශක නිලධාරින්ට මම කියන්නේ මොකද ඔය ඒ ටුසඩ අපි දන්නවා අපේ ළඟ තියෙනවා ඊළඟ නඩුවේ දිනේට මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම අපේ ඉතාමත් හොඳ නීතිච්චවරු එන්නවා අපේ කණ්ඩායමක් එවනවා අධිකරණයට මේ පිළිබඳව බලන්න මොකද මේක මම ජාත්‍යන්තරයට ගෙනියනවා ඊළඟ මානව හිමිකම් කොමිෂන් එකට අනිවාර්යෙන් මම මේක ඉදිරිපත් කරන්න අවශ්‍ය කටයුතු දැන්ටම යවලා තියෙන්නේ බොරු කියන්න ඕන දැන්ටම යවලා ඉවරයි අද සිද්ධියත් ඇව්වා මේ උණ්ඩේ ඡායාරූප සියලු දේවල් ඇරියා මොකද හේතුව ආය මේ ගොල්ලොත් එක විසඳ ගන්න බෑ මේව විසඳන්න තියෙන්නේ දැන් ජාත්‍යන්තරයෙන් විතරයි අපිට යන්න තියෙන්නේ එතෙන්ද අපි එතෙන්ද ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු කරනවා ඒකෙදි විශේෂයෙන්ම මේ උණ්ඩේ PR කරලා මේ PR එක මාරු කරා PR එක අද වෙනකොට මට තොරතුරු ලැබුණා ඒ PR එක මාරු කරා මොකද දැන් මේගොල්ලෝ කියනවා මේ උණ්ඩේ වෙනස් මේකෙන් නෙමෙයි වෙඩි තියලා තියෙන්නේ මේ මොබයිල් එකේ ආයුධවලින් නෙමෙයි වෙඩි තියලා තියෙන්නේ වෙනක් කණ්ඩායමක් මේක තමයි ගේන්නන්නේ රටේ සමස්ත ජනතාවට මං කියන්නේ මේ ඔබවයි ගුණාටම් දන්නේ මෙන්න මේ වගේ තමයි මේගොල්ලෝ මිනි මරලා මේ වගේ තමයි මේගොල්ලෝ සාක්ෂි හදන්නේ සාක්ෂි වසන් කරන්නේ දෙන්න එපා මුඛා කෙරුවත් ඒවට ඉඩ දෙන්න එපා මොන පොලිසිය වුණා කිසි කෙනෙකුට ඒව කරන්න බෑ කරන හැම නිලධාරියාටම ඉදිරියේදී මේවා අපි ඉතාලම හොඳින් තියාගෙන ඉන්නේ මම ඔබට කියන්නම් මේ 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 තොරතුරු අපි නිකන් තියාගෙන ඉන්නේ නැහැ මේවා සේරම ලියලා කරලා තියාගෙන ඉන්නේ මේ වගේ තියෙනවා අපි බඩු තියාගෙන ඉන්නේ අවශ්‍ය වෙලාවට අපි ඒවා ඕනේ වෙලාවට අපි ඒවා ඉදිරිපත් කරන සාක්ෂි සම්පින්ද නැතුව තාම වර්කී මේ කියන්නේ ඊළඟට ඊළඟ දේ තමයි මෙතෙන්දී මේ වාහනේ ආවේ මොකද්ද වාහනේ අංකේ මේ ආවේ හොර නම්බර් ප්ලේට් ගහගෙන ඒ ආපු වාහනේ තමයි WP IP 6685 එතකොට WP IP 6685 වාහනේ නම්බර් ප්ලේට් ගහලා තිබ්බේ පොලිස් සැරෙන්වරයට බලපෑම් කරා ඒ සටහන් වෙනස් කරලා දාන්න කියලා WP PK 7225 කියලා ඒ සියලු අංක තහඩු තියෙනවා CCTV වල තියෙනවා මේවා එකක් මකන්න පුළුවන් වෙයි සේරම මකන්න බැහැ මොකද හේතුව ඒ වගේ සමහර දේවල් අපේ ළඟ තියෙනවද අපි බලමු ඕක යන දවසකට මොකද්ද කියලා ඊළඟ දේ තමයි මම කියන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ අන්ස්ලම් ද සිල්වා කියන්නේ කවුද දැනට අධිකරණේ දැන්ට අධිකරණේ මංකොල්ල කැම් නඩු දෙකක් තියෙනවා සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාට තියෙනවා නිවාස මංකොල්ල කැම් නඩු දෙකක් බ්‍රයිබරි නඩුවක් තියෙනවා අන්ස්ලම් ද සිල්වාට තියෙනවා බ්‍රයිබරි නඩුව මේ වගේ පට්ටපල් හොරු දූෂිතයෝ නිකන් ඒ උන් නෙවෙයි මුංග ගෙදර ගිහිල්ලා නෙමෙයි තියන්න ඕනේ මුංග යවන්න ඕනේ වැලිකඩ මංකොල්ල කාලා ඊට පස්සේ ඩ්‍රයිබරි අරගෙන තවත් කරන්නේ මේ වගේ වැඩ. ඒවා කර කර තමයි මේගොල්ලෝ මෙතන ඉන්නේ. මොකද දේශබන්දුටයි ත්‍රිනාන්තයි අවශ්‍ය මේ වගේ පුද්ගලයෝ ලොකුම මංකොල්ලකාරයෝ දෙන්න රටේ ඉන්න ඒ දෙන්න නිසා. ඒ වගේම මිනි මරණ ප්‍රධාන පෙළේ මිනිස්සු ඝාතන කරලා දෙන පුද්ගලයෝ දෙන්නෙත් තමයි ඒ දෙන්න. ඊළඟට තමයි මම කියන්නේ මේ වගේම සිද්ධි ගණනාවක් ඇති වෙලා තියෙනවා. මොන් සිදු කරපු ඒවා පිළිබඳව අපි ඉදිරියේදී ඒ අවශ්‍ය කඩේතු සිද්ධ කරගෙන යනවා මම ඉල්ලීමක් කරන විශේෂයෙන්ම මාතර ගරු මහේස් රත්තුමාගෙන් අරුණ බුද්ධදාස මැතිතුමාගෙන් මේ අධිකරණයේ නඩු භාණ්ඩ මේ මාරු කිරීම පිළිබඳව ඔබතුමා කරුණාකරලා විමර්ශනයක් කරන්න ඒ විමර්ශනයේදී වෛද්‍යවරයා අධිකරණ වෛද්‍යවරයා දුන්නු උණ්ඩේමද කියන එක පිළිබඳව සාහිම කරපත් වෙන්න අවශ්‍ය විදිහට කරන්න මම හිතනවා අධිකරණ වෛද්‍ය නිලධාරියා ඒ වගේ හොර වැඩකට සහභාගි නොවේ කියලා. නොවේ කියලා අපි පූර්ව නිගමනයක ඉන්නෝ වෙන්නේ නැහැ කියලා. කරයිද කියන එක පිළිබඳව අපි තෝදිසින් ඉන්නෝ. ඒකත් මම මතක් කරන්න ඕනි. ඊළඟ දේ තමයි ඔබ දන්නවා හැමෝම නාරම්මල සිද්ධිය නාරම්මල අහිංසක තරුණයෙකුට අර දුවගෙන ඇවිදින් කාලා කන්නේ උප පොලිස් පරීක්ෂක ගුණවර්ධන කියන මිනිහා ඔළුවට වෙඩි තියලා මැරුවා. ඒ සිද්ධියේදී ඔළුවට වෙඩි තියලා මරන්න ඉස්සෙල්ලා මේ පුද්ගලයා එනවා බයිසිකලෙන් තව නිලධාරියෙක් එක්ක පිටිපස්සෙන් එයා එනවා මෙයා බයිසිකලේ පැදගෙන එනවා බයිසිකලේ නවත්තලා වැඩි වෙඩි තියන්නේ ඔබ විශ්වාස කරනවද මේ දෙන්නගෙන් අර පිටිපස්සේ ආපු මිනිහගේ පොලිස් නිලධාරිය අත්අඩංගුවට ගත්තෙත් නැහැ ඔහුගේ කට උත්තරයක් ලිව්වෙත් නැහැ යකෝ මෙහෙම කරන්න පුළුවන් ඉන්කුවරි එක මම ඉල්ලීමක් කරන විශේෂයෙන්ම කුරුණෑගල පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කුලියා පිටිය වෙන්න ඕනේ කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඔබ මේ නිකන් අනවශ්‍ය මේ දේශබන්දුගේ මේ කවුද ටිරන් නලස්ගේ කීමට මේවා නොකර ඉන්නපා කෙරුවේ නැත්තම් ඒක පිළිබඳව අපි අවශ්‍ය කටයුතු කරනවා නීත්‍යානුකූලව
මොකද මේ නිලධාරියා වහා මත්වරුන්ට ගන්න ඕනේ කොහොමද සිවිල් නැඳුමෙන් ට්‍රැෆික් කේස් ගන්න කොහොමද මේ ඇරිදීන් වෙඩි තියන්නේ බලබලා තමන් ඉස්සරහා තමන්ට පොලිස් නිලධාරියෙක් විදියට ඔහු පෙනී ඉන්නවා නම් සිවිල් පුරවැසියෙකුට වුණත් කෙනෙකුගේ ජීවිතයක් නැති කරන්න යනවා නම් තමන්න මැදිහත් වෙන්න පුළුවන් ඒ වෙනුවෙන් තමන් සුද්ධ වූ අයිතියක් තියෙනවා නෛතික අයිතියක් තියෙනවා පොලිස් නිලධාරියෙක් වෙච්චාම ඒ දෙකම කෙරුවේ නැහැ මේ පුද්ගලයා වහා මත්වරුන් ගන්න ඕනේ ඔහුගේ ප්‍රකාශයක්වත් අද වෙනකල් ලියලා නැහැ ටිරාන් කිව්වල උසාවියට බම්බු ගහන්න කියලා ඉතින් ඒක තමයි ටිරාන්ගේ වචනේ ටිරාන් කියන්නේ ගැහුවොත් ගහපන් මොකද හේතුව ටිරාන් හිටන් ඉන්නේ ටිරාන්ගේ අර පාතාලේ තියාගෙන ඉන්න පාතාලේ කොස්කොඩ සුජීලා ඒ වගේ කණ්ඩායමක් එක ටිරාන් ගනුදෙනු කරන්නේ ඒ හින්දා අර කරක් කඩාලා සලින්දුලා වගේ තමයි මේ අධිකරණවල ඉන්න මහේස්ත්‍රාත්වරු කියලා ඒවා කරන්න බෑ ටිරාන් අපි බලමු මොකද වෙන්නේ කියලා එතෙන්දි ඊළඟට මේ සිද්ධියේ වහාම මේ බයිසිකලේ හොර බයිසිකලයක් ඒ බයිසිකලේ ගහලා තියෙන අද අධිකරණයේදී ගෙහෙලි වුණා ඒ අධිකරණයේදී හෙලි වුණා ඒක දීලඟදී තමයි තවත් මේ යුක්තිය කියන හෙළුව මේ අයුක්තිය මේක මේක ඇවිදින් අපි පුන පුනාම කියන්නේ මේක රටේ කුඩු නැති කරන්න බෑ ඔහොම මේකෙන් කරන්නේ මුන් දෙන්නගේ තියෙන කුඩු නැති කරගන්න එක මුන් දෙන්නගේ තියෙන ජහජරාවල් ටික නැති කරගන්න එක තමයි මුන් දෙන්න කරන්නේ දේශබන්දු දෙන්න කෝන් කියන මේ කොහෙද මහන වෙලා සිවුරු ඇරපු පන්නල අමිතානන්ද ගාමිණී ජයවික්‍රම පෙරරගේ හරක් බල බලා හිටියා ඊට පස්සේ සිරිකොතේ ගිහිලා බුදියාගෙන හිටියා බංකුවේ ඒ කරලා මම හිතන්නේ පෙර පිනකට ඩීඔ එකේම තියෙනවා ඔබට මේ තනතුර ලැබෙන්නේ ඔබගේ දක්ෂතාවයකින් නෙමෙයි පෙර පිනකට ඩීඔ එකේ ඒක ලියලම තියෙනවා මම හිතන්නේ ඇත්තටම ඒක සම්පූර්ණ ඇත්තක් ඒ හින්දා මේ පන්නල අමිතානන්ද අද කරපු වැඩේ තමයි මේ මුට්ටි මෙහෙම දාලා අනුරාධපුරයේ අවුරුදු 22ක තරුණයෙක්ව මරනවා මේ තරුණයාගේ ඝාතනය මේක වහම සෙල් ඩෙත් එකක් මම කතා කරා අධිකරණයට සෝරි මම කතා කරා අධිකරණ වෛද්‍ය කාර්යාලයට එතෙන්දී ගෙනල්න ගේනකොට මැරිලා එතකොට මේ හොස්පිටල් එකට ගේනකොට මැරිලා හොස්පිටල් එකට ගේනකොට මැරිලා නම් මේක පිළිබඳව වහාම සටහනක් දාන්න ඕනේ. එතකොට ඒ සටහන දැන්ට ලියලා තියෙනවා OPD එකේ. ගේනකොට මැරිලා තියෙන කියලා ලියලා තියෙන. එහෙමනම් මේක සෙල් ඩෙත් එකක්. මේක යන්න ඕනේ සිරකරුවන් එතන මැරිලා තියෙන පොලිසිය ඇතුලේදී. දැන් ඔය පොලිසිය ඇතුලේදී සෙල් ඩෙත් එක පිළිබඳව විමර්ශනයක් කරන්න ඕනේ. අපි ඉල්ලීමක් කරනවා ගරු අධිකරණේ ගරු අනුරාධපුර මහේස්ත්‍රාත්තුමාගෙන් වහාම මේක පිළිබඳව විමර්ශනයක් කරන්න. මොකද මේ වගේ මිනිස්සුන්ව මරන්න ඉඩ දෙන්න බෑ මමත් හිටපු පොලිස් ස්ථානාධිපතිවරේ අපේ ඉස්සර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරවරු ඒස්පිලා එස්එස්පිලා ඩීඑඩිලා මිනිහෙකුට ගහලවත් එන්න දෙන්නේ නැහැ ගැහුවනම් ඉන්ටඩික් කරනවා අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ ඇයි හේතුව පොලිසිය තමයි පොතයි පෑනයි තියෙන්නේ ගහන්න ඕන පොතයි පෑනයි ඇයි දැන් 90% පොලිසිය ඉන්නේ ලියා ගන්න බෑ දන්නේ නැහැ ඒ ලියා ගන්න දන්නේ නැහැ ඇයි හේතුව අර මන්ත්‍රියාගේ පස්සේ ගිහිල්ලා ඌගේ කකුල් දෙක අල්ලලා දේශබන්දු හරහා ලියුමක් දීලා තමයි OIC ගම ගන්නේ මල පොතේ අකුරක් දන්නේ නැහැ. ඒ හින්දා තමයි වෙලා දෙන්නේ 99%ක් එහෙමයි. අයිතාම වක්කීමෙන් කියන්නේ ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශාල පිරිසක් ඉන්නේ නුසුදුසු පුද්ගලයෝ OIC ලා වෙලා. මට ඉස්සෙල්ලා ඕක කිව්වේ කවුද? CD උන්නේ නැහැ. CD තටිය තමයි කිව්වේ 480 දෙන්නෙක් ඉන්නවයි කිව්වා. ඒ 482ම දීලා දෙන්නේ කවුද? මන්ත්‍රීවරුන්ගේ ලියුමට ඒ හින්දා තමයි අද රටේ ওই නීතිය කඩාවැටීම තියෙන්නේ මේ අනුරාධපුර දෙවනි පියවරේ ඒ පුද්ගලයා ඒ අහිංසක දරුවේ ඒ දරුවා ගිම්හාන් කියන දරුවා ශානුක පියල් ගිම්හාන් මොහු ඇත්තටම මරලා තියෙන්නේ මොකද මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔහු අත්වරුන්ගොඩ අරගෙන තල්ලු කරලා බිත්ති ඔලුව වැදුනායි කියලා තමයි මට කියන්න ලැබිලා තියෙන තොරතුරු. ඔහු පිළිබඳ වහාම පශ්චාත් මරණ පරීක්ෂණය මොකද්ද කියන එක වාර්තාව අපිට ලැබෙයි හෙට ඔහු අනිද්දා. ඒ අනුව අපි ඉදිරියේදී කතා කරන්නම් ඔබව දැනුවත් කරන්න. ඊළඟ දේ තමයි මේ සිද්ධින් වලදී අද දවසේ වෙනකොට ලංකාවේ මේ කාලයම ගත්තොත් ජනවාරි මාසෙ 31 වෙනිදා. අද 31 ජනවාරි 31 මාසෙ ගත්තොත් වැඩිම මිනිමරුම් වෙලා තියෙන වර්ෂයේ පළවෙනි මාසේ තමයි මේ මුට්ටි මෙහෙම පටන් ගත්ත කාලේ තමයි වැඩිම මිනිමරුම් අපරාධ සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් ඔබට තේරෙනවා ඇති
දේශබන්දුලාගේ මේ මුට්ටි මෙහෙවම සම්පූර්ණම පට්ටපල් බොරුවක් මුං කරන්නේ මුන් දෙන්න යන්නේ වෙන ගමන ටිරාන් නලසුයි දේශබන්දු යන්නේ වෙන ගමන රටේ අවාසනාවකට අහක බලාගෙන මේ වික්‍රමසිංහ උන්නේ හිතනවා එයා රජ වෙන්නේ ඊළඟට එයාට පුළුවන් මේක හරහා යන්න කියලා ඔයාට වෙන්නේ කුණුබක්කේ තමයි වාට ඉතුරු වෙන්නේ මතක තියාගන්න වික්‍රමසිංහ උන්නේ වාට දවසක්වත් යන්න බෑ මේ වගේ කාලකන්ණි ජොකියෝ දෙන්නෙක් එක්ක මුන් දෙන්න මිනිමරු මම හෙට කියන්නම් මං සාක්ෂි ඇතුව මේගොල්ලෝ මරපු මැරිල්ල සාක්ෂි ඇතුව කියන්නම් කොහොමද කවුද කරේ කියලා ඒ නිසා මම ඊටාම වක්‍යමෙන් කියන්නේ සමස්ත ජාතියටම ඒ වගේම තාමත් අවාසනාවන්ත සහ කනගාටුම දේ තමයි ලංකාවේ ඉන්නවා බුද්ධිමත් කියලා කොටස ආචාර්ය මහාචාර්යවරු වෙන රටකනම් මේ වෙනකොට පාර්ථ බහලා කියනවා නවත්ත පියවෝක මේ දරුව මරන්න බෑ මිනිස්සු මරන්න දෙන්න බෑ උඹලට ඔහොම කියලා නමුත් අපරාධ කියන්න බෑ ලංකාවේ බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය උන් සේරම බුදි ලැජ්ජායි කියන්න ඊටාම කනගාටුයි මම දන්න ආචාර්ය මහාචාර්යවරු ඉන්නෝ අපිට කතා කරනවා ලැජ්ජයි ඇත්තටම හිතා ගන්න බෑ මේ මිනිස්සු බද්ධ කන්නේ කියලා. ඇයි මේ දේශබන්දු ඉතිරාණු යන්නේ වැරදි ගමනක් කියලා ඒගොල්ලෝ අපිට කතා කරලා කියනවා. කොන්ද පණ නැහැ. ඒක ඇවිදින් මීඩියා වල කියන්න. ඒකට එරෙහිවයි සටන් කරන්න බෑ. අර කීප දෙනෙක් ඉන්නේ. නීතිච්චවරු ගත්තොත් ඊටාම සුළු කොටසක්. අනිත් නීතිච්චවරු ආගියතක් නැහැ. හොයාගන්න නැහැ. මම හිතන්නේ කරුණාකරලා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම රටේ දැන් ඉන්න ඕනතරම් ජනාධිපති නීතිච්චවරු සමස්ත නීතිච්ච ප්‍රජාව ඒ වගේම නීතිච්ච සංගමය කරුණාකරලා මේකට මැදිහත් වෙන්න මුට්ටි මෙහෙයුම නිසා නීතිඥවරුට වරුන්ට නඩු පිට නඩු ඇති දැන් ආදායම වැඩි ඇති නමුත් මේක ආදායමේ ප්‍රශ්නක් නෙවෙයි මේක රටක තියෙන සමාජීය ප්‍රශ්නයක් මේ කුඩු ඊළඟට නීත්‍යානුකූල ප්‍රශ්නයක් අධිකරණයේ ප්‍රශ්නයක් ඇයි මේ බොරු නඩු හදලා දාන්නේ මතක තියාගන්න ඕනේ පොලිසිය ඔය වගේ ගියොත් මේක වහාම නවත්තන්න ඕනේ නරක පූර්වාදර්ශයක් වෙනවා පොලිස්ඳාරින් බය නැ නඩු හදන්න දැන් මට එක නෙලදාරෙක් කිව්වා දැන් ගංජා නැ ගංජා නැති හින්දා සර් අපි කරන්නේ දැන් මොනවාද ඔයිසි කිව්වල පැපොල් කොල කුඩු කරලා දාලා වේලලා කුඩු කරලා දාලා දාපන් කියලා දැන් පැපොල් කොල වේලනවා පොලිස්වල ඉතින් ඒවට අධිකරණය ගන්න ක්‍රියාමාර්ගය ඒ පිළිබඳව අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාට කියන්න බෑ මේව පැපොල් කොල කියලා. ඔහුට කියන්න බෑ ඔහු එක්ස්පර්ට් එවිඩන්ස් නෙවෙයි දෙන්නේ. එහෙමනම් ගාමන් නැල්ලිස්ට ගිහිල්ලා එනකොට පෙරහර ගිහිල්ලා ඉවරයි මාස ගාණක් අරමිනිය ඇතුලේ. ඒ හින්දා මේ වගේ අනීතික නීතිය අනීතිකව යොදවන්න ඉඩ දෙන්න එපා. ඒකේ වගකීම තියෙනවා සමස්ත පුරවැසියන්. මේකට බහින්න පාරට මේක නවත්තන්න. මේකට ඉඩ දෙන්න එපා. අපි නෙවෙයි කුඩුකාරයෙක් එක්ක ජීවත් වෙන්නේ. අපි නෙමෙයි කුඩු කාරොත් එක්ක ලගින්නේ මම සාක්ෂි ඇතුව කුඩු අංජුලා කතා කරලා කියන්නේ අපිට නෙමෙයි දේශබන්දුගේ පීයේ බණ්ඩාරට දේශබන්දුට කතා කරලා තියෙන්නේ එහෙමනම් අපිද කුඩු කාරොත් එක්ක ලගින්නේ ඔය දේශබන්දු කියන සුනක පෝතකයාද ටිරාන් නලස් කියන මේ වාහෙද ලගින්න කුඩු කාරය එහෙමනම් සමස්ත ජනතාවගේම වගකීමක් තියෙන පක්ෂ දේශපාලනෙන් තොරව මේකට විරුද්ධ වෙන්න ඕනේ මේක වහාම නවත්තන්න ඕනේ තව තව මේ දරුවන්ව මරන්න දෙන්න එපා අහිංසක අවුරුදු 22 තරුණේ කන්රාදපුරේ ඒ වගේම තමයි බණ්ඩාරගම පොලිසිය මට තොරතුරු ලැබුණා බණ්ඩාරගම ජනතාව කතා කරලා කිව්වේ මේ මිනිස්සු ආදරේ මිනිස්සු ඉන්නෝ එක පොලිස් ඕයිස් ක්‍රයිම් බණ්ඩාරගම මදුසංක කියලා ඒ නිලධාරියාව ට්‍රාන්ස්ෆර් කරලා මං අහුවේ ඇයි ඒ කියලා ඔව් ට්‍රාන්ස්ෆර් කරලා තියෙන හේතුව තමයි බණ්ඩාරගම ඉන්න ප්‍රධාන බලේ කුඩුකාරයව ඇල්ලුවාලු ඒ කුඩුකාරය අල්ලපුවාම කුඩුකාරය අතාරින්නේ කියලා කවුද කියන්නේ රෝහිත් අබේගුණවර්ධ මොකද රෝහිත් අබේවර්ධන කියන්නේ බණ්ඩාර වෙල ඔය සලිදුලා එක්ක කුඩු ඩීල් එකේ කුඩු ගෙන්න ප්‍රධාන පෙළේ මිනිහෙක් තමයි රෝහිත් අබේගුණවර්ධන මිනිහාගේ මල්ලි දෙන්න. එතකොට මේ කුඩු විකුණන්නේ අර චතුරංග කියලා. ඒ චතුරංග කියන මිනිස්සාව ඇල්ලුවයි කියලා. ඒ මිනිහා දැන් පැනලා අල්ලන්න බැරි වෙලා නමුත් ඒ මිනිහාගේ දේපල ගැන හොයනවලු වයිස් ක්‍රයිම්. මම උත්සාහ කරා වයිස් ක්‍රයිම්ව කන්ටැක්ට් කරන්න විදිහක් නැහැ. රටේ ජනතාව කියන්නේ මේ බණ්ඩාරගම මිනිස්සු මට කතා කරලා කිව්වේ අනේ සර් මේක මැදිහත් වෙන්න මොකද මේ කුඩුකාරය වසංගතය මේ මිනිහාගේ දේපල අසීමිත දේපල හොයාගෙන තියෙනවා ඒ මනුස්සයා ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා මඩ කලපුවට ඇයි එක පාරක් ගිහිල්ලා කෝ ඉන්නවද කියලා චතුරංග හොයපු එකේ වැරද්දට ඔන්න දේශබන්දුලාගේ අමුඩ සෙල්ලමේ හෙළුව මේක තේරුම් ගන්න දෙයියන්ගේ නාමයෙන් රටේ ජනතාව බොහොම ස්තුතියි මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනේ මුදාගෙන මේ ජාත්‍යන්තර සභාපති अजीत धर्मपाल थैंक यू।